COVAX-19 ප්‍රදර්ශනයක් ලෙස බලාපොරොත්තු වෙන සිටි AstraZeneca එන්නත් මාත්‍රා 728460ක් එළඹෙන සෙනසුරාදා දින දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව AstraZeneca දෙවන මාත්‍රාව බලාපොරොත්තු වෙන සිටින 490000කට පළමුව එන්නත් කරන සිදු කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන්නේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබා දීම අද නාරාහෙන්පිට යුද හමුදා රෝහලින් ආරම්භ වුණා. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිබල් සිරිපාලද සිල්වා මහතා ද එක්ව සිටියා. යුද හමුදාව මේ සඳහා අපට විශාල උදව්වක් උපකාරයක් කරනවා. ඒ අනුව දැනට පිටරට යාමට බලාපොරොත්තු වෙන 7000ක පමණ පිරිසක් බලාපොරොත්තු වෙනවා. පළමු වටේදී මේ 7000ටම අපි ෆයිසර් එන්නට ලබා දෙනවා. මෙතර ඉදිරියේදී බස් රථ සේවකින් ද්විත එන්නත් ක්‍රියා සම්පූර්ණ කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා. එසේම පූර්ණ එන්නත් ක්‍රියා සිදු කර ඇති මගින් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. අපි දැනුම් දීලා තියෙනවා අගෝස්තු 30 වන විට මුළු ලංකාවේම බස් රථ සේවක මහතුන් අනිවාර්යයෙන්ම මේ ද්විත එන්නතම ලබා ගත යුතුයි කියලා. හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද දින තහවුරු වීම හේතුවෙන් එම අධිකරණයේ කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු වෙනත් දිනයක කැඳවීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් නිමේෂා පටපැඳිගේ මහත්මිය නියෝග කර තිබෙනවා. හබුතලේ හල්දුම්මුල්ල නිවුවටුවතිය අයේ පරණගම කොටසේ පුත්කලින් 56 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම වතුය අයේ පසුගියදා පුත්කලින් 356 දිනකගේ ආභෝ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා. එම වර්තාවලට අනුවයි මෙම ආසාදිතයින් 56 දෙනා වාර්තා වී ඇත්තේ. ඩෙල්ටා වේරියන්ට් එකේ ඉන්නා එක කියන එක ගැන ලොකු ප්‍රසිද්ධියක් දීලා තිබුණා. මේක සමහර මාධ්‍යන්හි වැරදි විදිහට අර්ථකථනය කරලා තිබ්බා. සමහර වෙලට ලංකාව පුරාම 120ක් 30ක් ඩෙල්ටා වේරියන්ට් එක කියලා මම හිතනවා ඒක නිවැරදි කළ යුතුයි. එවැනි තත්ත්වයක් උද්ගත වෙලා නැහැ. ඒ වගේම තමයි මේ දිනවල අවශ්‍ය කරන ඔක්සිජන් ධාරිතාව ඉක්මවලා ගියා කියන වැරදි ප්‍රවෘත්තියක් මගේ නමින් ඉදිරිපත් කරලා තිබුණා සමහර මාධ්‍යවල. එවැනි තත්ත්වයක් උද්ගත වෙලා නැති බව නැවත අවධාරණය කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.